தந்தி மாத்தியோ தினமின பத்தரி அத ඇතුල් පිටුවලට ගියාම තියෙන්නේ මේ තිලංග සුමතිපාල මහත්තයා සංවාදයට එකතු වෙලා තිනවා එතුමා මෙහෙම කියනවා අපේ එකම නැති එජාපෙන් මම අයින් වුණා ටෙලිකොම් සමාගමේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති තිලංග සුමතිපාල එතුමා කියනවා මෙහෙම මම දකින්නේ අපිට ගැළපෙන්නේ වමට බර මධ්‍යස්ථ ආර්ථික ප්‍රතිපත්තියකුයි 100%ක්ම දේශීය ත්වෙන් පමණක් රට ඉදිරියට ගෙනියන්න බෑ. රටේ දියුණුවට අවශ්‍ය වෙන තාක්ෂණයේ යන්ත්‍ර සූත්‍ර ලබා දෙන්න ඕනේ. එතෙන්දී අපිට අපේම තාක්ෂණය පමණයි අපේම යන්ත්‍ර සූත්‍ර පමණයි කියන තැන හිර වෙලා රටක් හැටියට ඉදිරියට යන්න බෑ කියලා කියනවා. මේ මෙහෙම ප්‍රශ්නයක් අහනවා මාධ්‍ය ආයතන ප්‍රධානියෙකු හැටියට ඔබ ජනාධිපතිතුමා සමග එක්වීම නිසා ඔබගේ ජනමාධ්‍ය ආයතනයට බලපෑමක් එල්ලවන්නේ නැද්ද? එතකොට කියනවා නෑ. දැන් බලන්න මම එක්සත් ජාතික පක්ෂ සම්බන්ධ වෙලා ඉන්න කාලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජීවිත කතාව මගේ ආයතනයේ පුවත්පත්වල පළ වුණා. මම එදා එක්සත් ජාතික පක්ෂේ හිටියා කියලා ඒ සඳහා බලපෑම් කරන්න ගියේ නෑ. මම හෙටත් කටයුතු කරන්නේ එහෙමයි කියලා තියෙනවා. මේ එකම ඔබ සහ අර්ජුන රණතුංග මහතා අතර යම් මතභේද අතීතයේදී දකින්න ලැබුණා. ඔබ දේශපාලනය තුළදී අර්ජුන රණතුංග මහතා ගැටලුවක් වේද? නෑ, මම හිතන්නේ නෑ අර්ජුන මට ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. අර්ජුනගේ ගමන යාවි, මම මගේ ගමන යනවා. ඒ හින්දා මට එතනදී අරමුදයක් වෙන්නේ නෑ කියලා මේ කවුද තිලංග සුමතිපාල මහත්තයා අද එහෙම කියලා තිනවා. ඊළඟට එල්ලාවල මේදානන්ද හාමුදුරුවෝ මේ අද ලග්බිම් පත්‍රයට ඇවිල්ලා මෙහෙම කියනවා, ප්‍රභාකරන්ට හුලං ගහන්න විදේශීය බලවේග කියලා. ඒ වගේම කියන්න ඕනේ දැන් ආරක්ෂක සඳහා රජයේ පාලන ප්‍රදේශවලට අහිංසක ජනයා පැමිණෙන්නේ තමන්ගේ සියලු දේපල අතහැරලයි. යුද්ධය අවසන් වූ පසු මේ ජනයාට පාසුකම් සලසලා ඒ අයගේ ගම්බිම්වල පදිංචි කිරීමේ වැඩපිළිවෙළ සකස් කළ යුතුයි කියලා මේ එල්ලාවල මේදානන්ද හමුදුරුවෝ එහෙම කියලා තියෙනවා. ඒක මෙහෙම ප්‍රශ්නයක් අහනවා, ජාතික හෙළවරුමේ අනාගතයේ කුමක් වේවි කියලාද ඔබ වහන්සේ හිතන්නේ? එතකොට කියනවා, ඔය අහන්නේ අපේ ඡන්දපදනම ගැනනේ. ඡන්දය කියන දේ කලින් කාලට වෙනස් වෙනවා. ඒ ජාතික හෙළවරුමේ ස්ථිර ඡන්දපදනම තවමත් ඒ ආකාරයෙන් පවතින බව විශේෂයෙන්ම කිව යුතුයි. ජාතික හෙළවරුමේ කියන්නේ මේ රටේ ජාතික කඩවීමක් ඇති කළ පක්ෂයක්. රට නිදහස් කර ගැනීමේ කාර්යයට රට තල්ලු කළේ හෙළවරුමයයි. අපි විශාල පරිවර්තනයක් මතු කරලා පෙන්වුවා. අපේ හඬ රජයේ ගමන් මකට ශක්තියක් වුණා. හෙළවරුමේ රජුන් තනන පක්ෂයේ බවට පත් වුණා. වෛරී දේශපාලනයෙන් බැහැරව රජයේ හොඳ වැඩවලට සහාය දෙනවා මිස හෙළවරුමේ ආණ්ඩුවට පන්දම් අල්ලන්නේ නැහැ කියලා මේ එල්ලාවල මේදානන්ද හාමුදුරුවෝ නම් කියලා තියෙනවා. උන්නාන්සේ තමයි කියලා තියෙන්නේ. ඉතින් අපි බලමු තව ප්‍රශ්නයක් කරලා තියෙනවා. මේ නිර්මල ජාතික සන්ධානයේ මේ අවස්ථාවේදී අනුගමනය කරන ප්‍රතිපත්ති උභාන්සේ දකින්නේ කොහොමද? එයාය තමයි LTT වෙනුවෙන් ප්‍රසිද්ධියම පෙනී සිටියේ. පාර්ලිමේන්තුව ඇතුළු දෙපවා ඒ මන්ත්‍රීවරු ප්‍රභාකරන් වෙනුවෙන් කොයි තරම් කතා කළාද? මේ අය දැන් දන්නවා ප්‍රභාකරන් වෙනුවෙන් තවදුරටත් හැන්නගීම තමන්ගේ පැවැත්තටම හානි කියලා. කොරින්ගේ වල්ගිය ඉල්ලා සිටීම තමන්ගේ දේශපාලන ජීවිත අඳුරට ඇදගෙන යාමක් කියලා එයා දන්නවා. විමුක්තිය නිදහස සොයාගෙන එන තමන්ගේම ජනයා මරා දමන තිරිසන් ත්‍රස්තවාදීන් ගැන තව මේ මන්ත්‍රීවරු වචනයක්වත් කතා කළේ නම් නැහැ. අනිත් මන්ත්‍රීවරු කතා කළෙත් නැහැනේ. දෙමළ සන්ධානය විතරක් නෙමෙයි, කොටින්ට අවතේවකම් කළ බොහෝ අය දැන් තමන්ගේ ඇඟේ ගෑවිලා තියෙන කොටි පුල්ලි මකා ගන්න වේසනවා කියලා එල්ලවල හාමුදුරුව මේ කියලා තිනවා. ඒක නෙමෙයි චන්දින් මහත්තයෝ, අද මේ දිවයින පත්තරේ කලාපිටුවේ හොඳ හෙළිදරව් කිරීමක් කරලා තිබ්බා. මීට කලිනුත් මේ නාරන්ද නිස්සංක මහත්තයා මේ අවුරුදු ගානකට කලින් මේ ඔය හෙළිදරව් කිරීම කරලා තිබුණා. මේ ඕක විශේෂයෙන් දැන් ආයෙ ඇදලා ගන්න ඕනේ. ඒ මොකක්වත් නෙමෙයි, අපේ රටට ඉස්සෙල්ලාම හම්බෙච්ච චිත්‍රපටි සම්මානේ මේ තියෙන්නේ. මෙන්න කොලේ ගෝල්ඩන් පීකොක් සහ ද හෙඩ් ඔෆ් ප්ලංක් රන්මුවා සම්මාන අතුරුදන් වීම තවමත් අභිරහසක්. මම හිතන්නේ අද දවසේ වැදගත්ම ප්‍රවෘත්තිය මේක. ඒ තමයි මේ ඒ කියන්නේ 1956 නවදිල්ලි මේ චිත්‍රපල උලදේදී ගම්පරලිය මේ ගෝල්ඩන් පීකොක් රණමයුරු සම්මානය මේ පිදුවනේ. ඒකම මෙක්සිකෝ 1966 පැවතුණු ලෝක චිත්‍රපට උත්සව පිළිබඳ 8 සම්මානවලදී ගම්පරලිය චිත්‍රපට සඳහාම පිරිනමුණු, ඒ කියන්නේ ඒ වගේම සම්මානයක් පිරිනමුණා. මේක මේ තිබුණේ ඒ චිත්‍රපටය නිෂ්පාදනය කළපු මේ ඇන්ටන් වික්‍රමසිංහ මහත්තයාගේ ගෙදර. සාමාන්‍ය නිෂ්පාදකවරයානේ මේ සම්මාන තියෙන්නේ. ඉතින් මේ තනි රන් සම්මාන වලට මොකද වෙලා තියෙන්නේ?
දැන් මං හිතන්නේ මේක රාස් පොලිසිය විසින් පරීක්ෂණ පවත්වන්න ඕනේ. ඔව්. දැන් මේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයාත් අවුරුදු ගාණකින් එක ඇස් දෙකට දැකලා නැහැ. මං හිතන්නේ මේ මට එකපාරක් මේ එක මහත්තයෙක් කිව්වා මේ ඒ සම්මානේ අරන් ලංකාවට ගෙනාවෙන් පස්සේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා කියන්නේ ඒ කියන්නේ 1956 පස්සේ මේ 1965 පස්සේ 1965 පස්සේ මේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයාවත් දැක්කේ නැහැලු සම්මාන මේ තියෙනවා. ඇන්ටන් වික්‍රමසිංහ මහත්තයා ගෙදරක ගිය වෙලාවක තියලා තිනවා දැක්කා හැරෙන්න. මේ ඉතින් මේ සම්මාන දෙක එකක් මේ රත්තරන් වුණාට මේක අමිලයි. මේක මිල කරන්න පුළුවන් රත්තරන් නෙමෙයිනේ. නේද? අපේ රටට ඉස්සෙල්ලාම චිත්‍රපටි සඳහා හම්බෙච්ච ලෝකේ සම්මානට පාත්‍ර වෙච්ච සම්මාන. ඉතින් මේ දෙක මේ මං හිතන්නේ වහාම කවුරු හරි පුළුවන් නම් පැමිණිල්ලක් දාලා හරි. ඔව් තියෙනවානේ එක එක සංගම් තියෙනවා චිත්‍රපට සංස්ථාව කියලා එකක් තියෙනවා නේ එහෙම එකතු වෙලා මේ රාස් පොලිසියේ පැමිණිල්ලක් දාලා හරි දැන් මේක ආයේ මතුවලා ආවේ මේ අපේ මහාචාර්ය සුනිල් ආරණ මහත්තයා මේ ලියපු කතාවක් ඉඳන් කොහොමරි මේ නාරද නිස්සංක මහත්තයාට ස්තුතිවන්ත වෙන්න ඕනේ ආයේ මේ සාකච්ඡාව ඇදලා ගත්ත එක මේ මේක වහම හොයන්න ඕනේ දෙයක් මේ සම්මාන වලට මොකද වුනේ කවුද ගල් කළේ නේද රන් සම්මාන කොහොමද ශෛලමය සම්මාන පත් උනේ ඒකින්ද මේ අයිෆල් කුළුණත් යකඩ වලට විකුණපු කට්ට ඉන්න රටේ නේද මේ සක්විදලා හිටපු රටන මේක නේද ඉතින් ඒකින්ද මේ ඉක්මනටම ඒක හොයන්න අපි කාටුන් එකක් බලලා අද වැඩේ ආවර කරමු මේ ලග්මෙන් පත්තරේ අංජන ඉන්ද්‍රිත් මහත්තයා අඳපු කාටුන් එක ජනාධිපතිතුමා හීන දෙකක් දකිනවා හරි එක හීන එක ඔබතුමා අලි දෙන්නෙක් වගේ හරි එක හීනෙක ඔබ හිටියා ටිල් වින් සහ විමල් වගේ දැන් මේක තමයි හීන දෙක මොකද්ද හීන දෙක ළමයි එකක් අලි දෙන්න අලි දෙන්න අනෙත් එක ටිල් දෙන්න ආ කොටි කරන්නේ හරි නෑ නරිත් නෙමෙයි මේ විමල් විරන්ස මහත්තයා ටිල් මහත්තයා ඒක ඒ සීනු සීන දෙකේම ඒතකොට සත්තු දෙන්නේ මනුසත්තු එක සීන් එක වල් සත්තු හැබැයි ඉතින් ඔය කොයි දෙකද කියලා ඉතින් තමයි යන පමණ මේ උඩින් පුවතක් තියෙනවා හමුදාව කොටි කාලතුවක් වලින් කොටින්ටම පහර දෙයි හරිද ඕක තමයි පුවත ජනාධිපතිතුමා මේ සීන දෙක දකිනවා එක සිහිනක ඉන්නේ අලිනේ සහටකයක් දාගත් අලි අර සාමාන්‍ය අලින්ට පහර දෙනවා හරිද අනිත් සිහිනේ ඉන්නේ සහටකයක් දාගත්ත ටිල්ලින් සිල්ලා මහත්තයයි සහටකේ ඇදි විවල් මේ කවුද මේ සහටකයක් දාගත්ත මේ විවල් ඊරවංශ මහත්තයයි කලින් අර ඒකත් හරිනේ කලින් ටිල්ලින් සිල්ලා මහත්තයා සහටකේ දාන්නේ මේ සහටකේ දැන් අත ඇරිය ටිල්ලින් සිල්ලා මහත්තයයි විමල් මහත්තයා ටිල්ලින් සිල්ලා මහත්තයාගේ හොම්බ රියොට් එක දෙනවා හරිද මේ සීන දෙක දකිමින් අර ප්‍රවෘත්තිය කියවපු ජනාධිපතිතුමා ඒ කියන්නේ හමුදාව කොටි කාලතුවක් වලින්ම කොටින්ට පහර දෙයි කියන ප්‍රවෘත්තිය කිව්ව මේ දැකපු ජනාධිපතිතුමා කියනවා හරියට මං වගේ කියලා අපි එනම් ගියා